වයස අවුරුදු 15-16ක් වෙනකොට ආදරය පිළිබඳව හැඟීම් හිතට එන්නේ තරුණ හිතවලට නොදැනීම. එහෙම නොදැනීම හිතට ආපු ආදරයක් පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පී ලක්කි ඩයස් මහතා ඔහුගේ අදහස් පුවත්පතකට පළ කර සිටියේ මේ විදිහට. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම් ලැබු මම ඔය කියන කාලයේ බොහොම ලැජ්ජාශීලී චරිතයක්. සබකොලේ මත ජීවත් වුණාට ඒ වෙද්දී පෙම්වතියක් ඇසුරු කිරීමේ උමනාව මගේ හිතට තදින්ම දැනිලා තිබුණා. ඒ සඳහා මම තෝරාගත්තේ අපේ ස්කූල් බස් එකේ ගමන් කරන කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයක ඉගෙනුම් ලැබුව සුන්දර යුවතියක්ව. ඔය විදිහට මාස 4-5ක් මේ අදහස හිතේ තද කරගෙන ස්කූල් බස් එකේ ආවා ගියා. ඒ කාලේ කරපු එකම නිර්භීත ක්‍රියාව තමයි ඒ ළමයා දිහා බලාගෙන හිටපු එකයි හිනා වුණ එකයි. කොහොම හරි මගේ මේ බලන් ඉඳිල්ල නිසා ඒ ළමයාට මම එන්නේ මොකාටද කියන එක තේරිලා තිබුණා. කොහොමින් කොහොමින් හරි ඉතා අපහසුවෙන් හිතට ධෛර්යයගත් මම එම යෝජනාව ඇයට ඉදිරිපත් කළා. ඇය දේ අනුමත කරා. නමුත් අපට තිබුණු ප්‍රශ්නේ හමුවීමට අපි යන්නේ කොතනටද කියලයි. කාලේ එහෙම ගෙවිලා යද්දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමෙන් අනතුරු ඇය ෂෝට් හෑන්ඩ් ටයිපින් ක්ලාස් එකකට ඇතුළත් වුණා. අන්නේ කාලේ අපට හමුවීම සඳහා ඉඩ හතර වෙන් කර ගැනීමට හැකියාව තිබුණත් ඒ හැම මොහොතකම අපේ සම්බන්ධය කවුරුන් හෝ දැනගනී යන බිය අප සිත් තුළ ඇති වුණා. කාලයක් යනකොට මගේ සබකෝලේ ඉවත් වෙලා මම නියම පෙම්වතාගේ ට්‍රැක් එකට වැටුණා. මම ඇයට ෆිල්ම් එකක් බලන්න යෝජනා කරා. ඇය ඇහුවා කාට හරි හවුනොත් මොකද කරන්නේ කියලා. මට ගණ දෙවි නුවණ පහළුණා. අපි දන්න කියන කිසි කෙනෙක් නොවන ෆිල්ම් හෝල් එකට යන්න තීරණය කළා. ඒ විදිහට අපි හැමදාම පෙම්සුව විඳේ සිනමා ශාලාවේ. ඒ විදිහට වසර කීපයක් ඇසුරු කළා කාටවත් අසු නොවි. විවාහ වෙන වයසට ලං වෙලා හිටපු නිසා ගෙදරින් ඇයට විවාහ යෝජනාවක් කරලා දෙන්න තීරණය කරලා තිබුණා. ඒ බව ඇය මට කිව්වත් මට ඇයව විවාහ කරගන්න පුළුවන් පසුබිමක නෙමේ මම හිටියේ. ඇය කතෝලික ආගමේ කෙනෙක් නිසා මගේ ඉදිරි මේ සම්බන්ධයට අවසර නොදෙන බවත් මම දැනගෙන හිටියා. අපි බොහොම ළඟින් ආශ්‍රය කරා තමයි. ඒත් ඇයව කොහොම හරි විවාහ කරගන්න ඕනේ කියන සිතුවිල්ල මගේ හිතට ආවේ නෑ. ඒ වගේම තමයි ඇයත්. ඇයව විවාහ කරගන්න කියලා අඬලා දොඩලා වැළපුණේ නැහැ. ඒ නිසා බොහොම සාමකාමීව අපි ප්‍රථම ප්‍රේමයට තිත තිබ්බා. අද අපි වැඩිහිටියෝ විදියට බොහොම කලාතුරකින් මග තොටේදී හමු වෙනවා. ඒත් කිසිම වෙලාවක දෙන්නට දෙන්නා මග අරින්නේ නැහැ. බොහොම සුවදව කතා බහ කරනවා. ඒ අපි අතරේ කිසිම දවසක ප්‍රේම සම්බන්ධයක් නොතිබුණ ගානට. තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.